කාලෙන් කාලෙට එක් රෝග ඔලුව උස්සනවා. ඒ වගේ තමයි දැන් මේ වැසිබර කාලගුණේ තාම අඩුවක් නැහැ. ඒ නිසා ඩෙංගු රෝගයක් නැවත හිසොසවා තිබෙනවා. ඉතින් මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුම කාලයක් කාලීන මාතෘකාවක් නිසා අපි හිතුවා අපි පුංචි දරුවෝ ගැන කතා කරන මේ හෝරාව ඩෙංගු රෝගය සම්බන්ධයෙන් අපේ දරුවන්ව පරිස්සම් කරගන්නේ කොහොමද, දෙමව්පියන්ව දැනුවත් කරන්න ඕනේ නිසා ඒ වෙනුවෙන් කතා බහ කරන්න මේ මූලික මේ අපේ නුගසවනේ පළවෙනි හෝරාව ඒ වෙනුවෙන් වෙන් කරන්න. අද දවසේදී ඒ පිළිබඳව කතා බහ කරන්නට අපි කැඳවාගෙන ආවා රිජ්වේ ආර්ය ළමාරෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තිකා ප්‍රනාන්දු වෛද්‍යතුමිය. හොඳයි, ඩෙංගු ගැන අපි කාලාන්තරයක් තිස්සේ කතා කරලා තිබුණා. හැබැයි මේ කාලවකවානුව එද්දී ඩෙංගු රෝගේ මොන වගේ ව්‍යාප්තියක්ද, නැත්නම් මොන වගේ බලපෑමක්ද අපේ රට තුළ තියෙන වර්තමානය ගත්තට පස්සේ? ඔව්, දැන් මේ වැස්ස කාලෙ පස්සේ දැන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් ළමා රෝහලේ වැඩ කරන වෛද්‍යවරයෙක් හැට අපිට දකින්න ලැබෙනවා විඳර වඩා ගොඩාක් ඩෙංගු රෝගීන් අපේ රෝහලට පැමිණෙනවා. එතකම මේකේ දැන් ඉස්සරට වඩා සෑහෙන දැනුවත් වෙලා තියෙනවා. මම හිතන්නේ හැම මාධ්‍යයක්ම ඒ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. බොහෝ ප්‍රජා සේවාවන් ඔස්සේ දැනුවත් කිරීම සිදු වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සරතරම්ම රෝගයේ උත්සන්න වීමකම් හිතීමේ, නැත්නම් රෝගය සොයාගන්න පරක්කු වීමේ, රෝහල් ගත වෙන්න පරක්කු වීමේ එහෙම අඩුවක් තියෙනවාද? ඒ කියන්නේ සමාජයේ දැනුවත් වීම නිසා රෝගයට ගොදුරු වෙච්ච අය රෝහල් ගත වීමේ වේලාසනේ රෝහල් ගත වීමේ ප්‍රවණතාවයක් තියෙනවද? ඒක අපි ලොකුවට දකින්නේ නැහැ. තවමත් ලෙඩ්ඩු කියන සමහරක් රෝගීන් පරක්කු වෙලා එන බවක් අපිට දක්නට ලැබෙනවා. හොඳයි වෛද්‍යතුමියනේ, දැන් ඩෙංගු රෝගය කියලා කිව්වට දැන් මේ දවස්වල තවත් වෛරස් රෝග උණ රෝග පැතිර යනවා. මේ රෝගත් එක්ක දැන් මේ හැමෝම අවධානය යොමු කරන්නේ ප්ලේට්ලට්ස් කවුන්ට් එක අඩු වෙනවා කියලා කියනවා. කොහොමද දැන් අපි ඩෙංගු රෝගයත් එක්ක අනිත් වෛරස් රෝග වෙනස් කරලා හඳුනගන්නේ කොහොමද? විශේෂ අවධානයක් දෙන්න ඕනේ තත්ත්වය මොකක්ද මෙතනදී? ඔව්, ඩෙංගු රෝගය කියන්නේත් වෛරස් උණක්. ඒ හින්දා ඩෙංගු රෝගයේ සාමාන්‍ය වෛරස් උණක් අතර වෙනස මුලින්ම හඳුනගන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම ළමයිට කතා කරන්න ගොඩක් වෙලා පුංචි බබා දරුවන්ට කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඒ හින්දා පොඩි බබාලාගේ අපිට මේක වෙන් කරගන්න ගොඩක් අමාරුයි. සාමාන්‍යයෙන් උණක් වගේ ඩෙංගු රෝගයේදී තද උණ, ඇඟපත වේදනාව, ඔළුව කැක්කුම, ඇස් යට වේදනාව, ඒ වගේම කෑම අරුචිය, වමනය වගේ ලක්ෂණ තියෙනවා. දැන් මේක තමයි අපි සාමාන්‍යයෙන් වෛරස් උණක දක්න ලැබෙන ලක්ෂණ. නමුත් මේ වගේ ලක්ෂණ තමයි අපි මීට වර්ෂ 4ක් 5කට කලින් දැක්කේ. නමුත් ඊට වඩා වෙනස් ලක්ෂණ දැන් පෙන්වෝ කරලා තියෙනවා. දැන් තියෙන ඩෙංගු වෛරස් උනේ. ඒතකොට දැන් සාමාන්‍යයෙන් කැස්සක් හෙමිරිසාවක් උණක් හැදුනම අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ මේක ඩෙංගු කියලා. නමුත් දැන් කැස්ස හෙමිරිසාව උණත් එක්කත් ඩෙංගු රෝගී රෝහල්වලට පැමිණෙනවා. ඒ වගේම සමහරක් වල බඩයාම, වමනය, උණ ඩෙංගු රෝගී කියලා හිතන්නේ නැහැ ගොඩක් වෙලා දෙමව්පියෝ. ඒ වගේම සමහර වෛද්‍යවරු හිතන්නේ නැහැ මේක ඩෙංගු රෝගී. නමුත් ඒ විදිහටත් ඩෙංගු රෝගීන් දැන් අපිට දක්නට ලැබෙනවා. ඒ හින්දා මේක සාමාන්‍ය වෛරස් උණක්ද ඩෙංගු රෝගයද කියලා වෙන් කරගන්න හරිම අමාරුයි. අනිත් තමයි සමහරක් විශේෂ ලක්ෂණ තියෙන ඩෙංගු වල, ඒ කියන්නේ සාමාන්‍ය වෛරසකට වඩා ඩෙංගු රෝගයේදී මුලින් දවස් දෙක තුනක් උණ තිබිලා ඊට පස්සේ උණ බහැලා යනවා. ඒත් ගොඩක් වෙලාවට දෙමව්පියෝ හිතනවා දැන් දරුවාට හොඳයි කියලා. නමුත් මේ අවස්ථාවේදී තමයි ඩෙංගු වල සංකූලතා මතුවෙන්න පුළුවන්. උණ අඩු උණත් ළමයාගේ රෝග ලක්ෂණ තවම තියෙනවා නේද? රෝග ලක්ෂණ කියන්නේ ළමයා එච්චර ක්‍රියාශීලී නැතිනම්, කෑම අරුචිය දිගටම පවතිනවා නම්, වමනය දිගටම පවතිනවා නම් ඉක්මනටම රෝහලකට අරගෙන යන්න ඕනේ. දැන් මේ ඔබ කියපු විදිහට මට තේරෙන ගැතේ තමයි රෝග ලක්ෂණ වලින් හරි අමාරුයි නිර්ණය කරගන්න මේ ඩෙංගු උනද නැත්නම් සාමාන්‍ය වෛරස් උනද කියන එක. එහෙමනම් මොකද්ද දෙම අපි කරන්න ඕන රෝග ලක්ෂණ වලින් හඳුනා ගන්න බැයි නම්? ඔව්. ඒක වැදගත්ම දේ තමයි දරුවාට දවස් දෙකකට වඩා උණ පවතින. ඒ කියන්නේ තුන්වෙනි දවසේදී ලේ පරීක්ෂණයක් කරන්න ඕනේ. රුධිර පරීක්ෂාවක්. ඒකට අපි කියන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියලා. ඒකේ තියෙන يعني මුලින්ම තියෙන WBC DC කවුන්ට් කියලා එකක්. ඒකේ තියෙන ටෝටල් කවුන්ට් එකයි ප්ලේට්ලට් කවුන්ට් එකයි මත තමයි වෛද්‍යවරු තීරණය කරන්නේ මේක ඩෙංගු රෝගියද නැතිද කියලා. දැන් මේ වෙනකොට විවිධ රුධිර පරීක්ෂණ භාවිතා වෙනවා ඩෙංගු රෝගය සඳහාම විශේෂ වූ. ඒ රුධිර පරීක්ෂණ වර්ග මොනවද? ඒවා මොන වගේ අවස්ථාවලදීද අපි භාවිතා කරන්නේ? ඔව්. තව රුධිර පරීක්ෂණ තියෙනවා NS1 ඇන්ටිජන් කියලා. ඒකෙන් ඩෙංගු ඇන්ටිජන් එක. ඒ ඩෙංගු ඇන්ටිජන් එක කියන්නේ ළමයට උණ ගනිද්දිම වගේ ඒක ඇඟේ තියෙනවා. ඒතර පළවෙනි දවසේම ඒ පරීක්ෂණය කරාම හොයාගන්න පුළුවන් ඩෙංගුද නැද්ද. ඒ කියන්නේ පළමු පැය 24 ප්‍රමාණවත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඒ කියන්නේ 100%ක්ම ඒ කියන්නේ රිලයබල් නැහැ. සමහරක් වෙලාවට ඒ කියන්නේ ඒකේ පොසිටිව් නම්
බොහෝ වෙලාවට ඩෙංගු එක නෙගටිව් වුණොත් ඩෙංගු නෙමෙයි කියලා කියන්න බෑ. ඒකයි මේ පරිසරයේ වැදගත් පණිවිඩයක්. ඔව් ඒක වැදගත් පණිවිඩයක්. ඒක නෙගටිව් වුණායි කියලා අපිට ඩෙංගු නෙමෙයි කියලා කියන්න බෑ. ඒතර ඒකෙන් අනවශ්‍ය විදිහට දෙමව්පියන්ට රියෂුවරන්ස් එකක් දෙනවා මේක ඩෙංගු නෙමෙයි. ඒතර බය වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ඩෙංගු ඇන්ටිජන් මේ පරීක්ෂණය කරගන්න පුළුවන් විශේෂ තැන් තියෙනවද නැත්නම් ඕනම පරීක්ෂණාගාරයකින් මේක කරගන්න? නෑ ඕනම පරීක්ෂණාගාරයෙන් කරන්න බෑ. අති විශේෂ ලැබ්ස් වල තමයි කරන්නේ. එතකොට මේ කියන්නේ මේ පෞද්ගල රෝහල් වලින් කරගන්නත් පුළුවන්, රජයේ රෝහල් වලින් කරගන්න පුළුවන්. සහ අපි දැන් මේකේ මේ ගුණාත්මකභාවය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන නේද? අපි හරි ඒක තමන් කිව්වේ දැන් ඒ කියන්නේ පොසිටිව් නම් බොහෝ දුරට ඩෙංගු, නමුත් නෙගටිව් නැයි කියලා ඩෙංගු නෙමෙයි කියලා කියන්න බෑ. තේතනදී අපිට වෛද්‍යවරු හැටියට මේකේ තියෙන වැලියු එක ටිකක් අඩුයි. ඒ කියන්නේ අපිට හරියටම කියන්න බෑ මේක ඩෙංගු නෙමෙයි කියලා. ඒ කියන්නේ හොඳම ක්‍රමය තුන්වැනි දවසේදී පරීක්ෂා කරනවා. පරීක්ෂා හොඳම ක්‍රමය තමයි තුන්වැනි දවසේදී කරන ෆුල් බ්ලඩ් කවුන්ට් එක රුධිර පරීක්ෂණය. දැන් තුන්වැනි දවසේදී උන අඩු වුණා නම් තුන්වෙනි දවසේ වුණ අඩු නැත් කරන්න ඕනේ. මොකද උණ අඩුවේදී තමයි ඩෙංගු වල සංකූලතා පටන් ගන්න. ඒ කියන්නේ ඔබ බොහොම සරලව කිව්වොත් එහෙනම් මේ කාලේ උණ හැදෙන ඕනම කෙනෙක් තුන්වෙනි දවසේ රුධිර පරීක්ෂණයක් කර ගැනීම, ෆුල් බ්ලඩ් කවුන්ට් එක කර ගැනීම තමයි වඩාත්ම සුදුසු. සුදුසුවන්නේ. සුදුසුවන්නේ. හරි. එතකම දැන් තව දෙයක් තමයි මේ පළවෙනි දවස් 3 තුලදී මොනවද කරන්න කියන එක රෝගය සොයා ගැනීමට බලපෑම් වෙන්න පුළුවන් කියලා අපි අහලා තියෙනවා. දෙන බෙහෙත් වර්ග, ඇන්ටිබයොටික්ස් වර්ග මේවා දුන්නාම සමහරලාට රෝග හඳුනා ගන්න පරක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා පළවෙනි දවස් 3 ඇතුළතදී මොනවද කරන්න ඕන මේ කලුණ හැදුනොත්? ඔව්. දැන් කොයි දරුවට හරි උණ හැදුනොතින් වැදගත්ම තේ තමයි දරුවට විවේකය අවශ්‍යයි. මොකද සමහරක් වෙලාවට අම්මලා ගොඩාක් කාර්ය බහුල හින්දා සමහරක් වෙලාව ළමයි ඉස්කෝලේට යනවා. පැන්ඩෝල් දෙල ස්කෝල් යනවා. එහෙම තමයි පැන්ඩෝල් ටිකක් දීලා දෙක ඇකට යවනවා. ඒක සම්පූර්ණ වැරදි. දරුවට විවේකය අවශ්‍යයි. ඒ වගේම දරුවාව වගකීම යුතු කෙනෙක් විසින් රැකබලා ගත යුතුයි. දැන් අපි තුම අම්මලා තාත්තලා කාර්ය බහුල රැකියාවට යන්න පුළුවන්. ගෙදර සමරකලට ගෙදර ඉන්න සර්වන්ට් හරි කවුරු හරි වෙන්න පුළුවන් ළමයා බලා ගන්න. ඒක ඇත්තටම සුදුසු නෑ. මොකද වගකීම යුතු කෙනෙක් මේ ගැන දන්න කෙනෙක් දරුවාව බලා ගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කාරණාව. අනිත් දේ තමයි දරුවට පුළුවන් තරම් දියර වර්ග ලැබලා දෙන්න ඕනේ. දියර වර්ග කිව්වම කැඳ, සුප්, එතකොට සමහරකට බැදිහාල් කැඳ වගේ දේවල්, ජීවනි, අර්ධ ඝන ආහාර, යෝගට්, එහෙම නැත්නම් ජෙලි, ඒ වුණ දෙයක් ලැබලා දෙන්න පුළුවන්. බත් කනවා නම් බත් දෙන්න පුළුවන් ළමයට. කෙන කන්න දෙන්න එපා කියලා අවශ්‍ය නම් මොකද සමහර කම්මල තියෙන උණ තිබුණම කන දෙන්න හොඳ නෑ කියලා. එහෙම දෙයක් නෑ. දරුවට පුළුවන් තරම් දරුවා කෑම ඉල්ලනවා නම් කෑම දෙන්න ඕනේ. ඒ වගේම පුළුවන් තරම් දියර වර්ග ලබා දෙන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් දියර වර්ග ලබා දෙන එකම කොච්චරක් දෙන්න ඕනද කියලා. සාමාන්‍යයෙන් දරුවෙකුට අවශ්‍ය කරන දියර වර්ග ප්‍රමාණයගේ බර අනුව වෙනස් වෙනවා. වැඩි හිටියෝ නම් අපි කියනවා දවසකට ලීටර් 2ක් බොන්න කියලා. එහෙම කියන්න බෑ ළමයෙකුට. ළමයාගේ බර අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් ඒක වඩා හොඳයි වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගත්තනම් කොච්චරක් දෙන්න ඕනද කියලා. මම දල වශයෙන් කියනවා නම් උදාහරණයක් වශයෙන් පළවෙනි කිලෝ 10ට, ඒ කියන්නේ කිලෝ 10ක දරුවෙක් නම් මිලිලීටර් 1000ක්වත් දවසකට බොන්න ඕනේ. ඒ කියන්නේ පැය 24 ඇතුළත. මිලිලීටර් 1000ක්වත්. 1000ක්. එතකොට කිලෝ 20ක ළමයෙක් නම් මිලිලීටර් 1500යි. ඒ විදිහට දල වශයෙන් කියන්න පුළුවන්. නමුත් හරියටම මේක බර 90 වෛද්‍යවරයෙක්ගෙන් දැනගන්න ඕනේ. අර ප්‍රශ්නේ ඉතුරු කොටස. ඒ කාලය තුල ප්‍රතිජීවක ඖෂධ ඇන්ටිබයොටික්ස් ගැනීම හොඳයිද? නෑ. ඇන්ටිබයොටික් අවශ්‍ය වෙන්නේ නෑ. වෛරස් වුණකට ඇන්ටිබයොටික් ගන්න එකේ තේරුමක් නෑ. මොකද වෛරස් ඩෙංගු වෛරසෙට එක වෛරස් වුණක් වෛරස් වලට ඇන්ටිබයොටික් අවශ්‍ය නෑ. හොඳයි. ඒක තව ඉතුරු කොටස ඔබ කිව්වා මේ ජලය පානය ගැන නැත්නම් දියර පානය ගැන කිව්වා. ඒ වගේම මේ උණ රෝගයේ තියෙන කාලයේදී මුත්‍රා ගැන සැලකිලිමත් වෙන්න ඕනද දරුවගේ? අනිවාර්යයෙන්ම. අනිත් එක තමයි මම තවත් කියන්න ඕන දෙයක්. මොකද සමහරක් වෙලාවට අම්මලා වතුර පමණයි ලැබලා දෙන්නේ. ඉතින් වතුර විතරක් ලැබලා දීලා හරියන්නේ නැහැ. අනෙක් වතුර දුන්නට කමක් නැහැ. නමුත් අනිත් දියර වර්ග මම අර කියපු අනිත් දියර වර්ග ලැබලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි අම්ම කෙනෙක් දැනගන්න ඕනේ මේ දරුවට මම ලැබලා දෙන දියර වර්ග ඇත්තද නැද්ද කියලා. ඒක දැනගන්න තියෙන හොඳම සාධකය තමයි දරුවට පිට වෙන මුත්‍රා ප්‍රමාණය. ඒතකොට මුත්‍රා සාමාන්‍යයෙන් දවසකට 7-8 පාරක්ව සාමාන්‍යයෙන් එයා වෙන්ද වගේ මුත්‍රා පහ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට වඩා සැලකිලි ප්‍රමාණයකින් අඩු නම් අපි තුම සාමාන්‍යයෙන් දවසකට මුත්‍රා 7-8 පාරක් යන ළමයෙක් දෙපාරයි තුන් පාරයි යන මුත්‍රා දාන්නේ. එහෙම නැතිනම් පැය 6කට සැරයක්වත් මුත්‍රා පහ කරන්නේ නැතිනම් එහෙමත් නැතිනම් මුත්‍රාබුල පාට තද කහ පාට නම් ඒකෙන් පෙන්නුම් වෙනවා දරුවට අවශ්‍ය කරන දියර ප්‍රමාණය ලැබිලා නැහැ කියලා. එතකොට එහෙමනම් අම්මා සැලකිලිමත් වෙන්න ඕනේ වැඩිපුර ළමයට දියර වර්ග ලබා දෙන්න. එහෙම නැතිනම් දරුවට දියර වර්ග ලබා දෙන්න බැරි නම් අපි තුමු ළමයා දිගින් දිගටම වමනේ කරනවා නම් එහෙම නැත්නම් දියර වර්ග ගන්නෙම නැතිනම් ඒ වගේ අවස්ථාවකදී දරුවව රෝහලකට රෙගෙනීම අවශ්‍ය වෙනවා.
ඇතිතුමිනි දැන් විශේෂම කාරණාවක් තමයි මේ අපි උන මැන බලනවනේ මේක උන හැදිච්ච දවසේ ඉඳලා කරන දෙයක්. හැබැයි මේක හරියටම කෙරෙනවද ගෙදරදී කියන එක තමයි තියෙන ගැටලුව. ඔව් ගොඩාක්ම වෙන ප්‍රශ්නයක්. මොකද දැන් අපි දවස ඇතුළත බරන ලෙඩ්ඩුන්ගෙන් ගොඩාක්කට අපි අම්මලාගෙන් අහුවම උන බැලුවද කියලා උන බලලා නැහැ. ගොඩාක් අම්මලා උන බලන්න දන්නේ නැහැ කොහොමද බලන්නේ කියලා. ඉතින් ඒක අනිවාර්යම අවශ්‍ය දෙයක්. මොකද පොඩි දරුවන්ගේ අපිට ඇඟ අල්ලලා ඔළුව අල්ලලා කියන්න බෑ උණ කියලා. සමහරක් වෙලාවට හොඳට පොරවලා තිබ්බලා ඒ ගමන් බැලුවොත් අපිට උණ වගේ දැනෙනවා. අනිත් එක තමයි ගොඩක් වෙලාවට අම්මලා කියනවා ඔළුව රස්නේ කියලා. ඔළුව රස්නේ කියන එක සාමාන්‍ය දෙයක් ළමයිගේ. ගොඩක් ළමයිගේ මොකද ළමයිගේ ඔළුව තමයි ලොකු. ඒ හින්දා ළමයිගේ ඔළුව රස්නේ. ඉතින් ඒක උණ නෙමෙයි. උණ නම් කියන්නේ ඔබේ අතට දැනෙනවා නම් දරුවාට උණ තියෙනවා කියලා උණ අනිවාර්යයෙන්ම උණ කටුවකින් මනින්න ඕනේ. මේ පණිවිඩය මට අනිවාර්යයෙන් දෙන්න අවශ්‍ය දෙමව්පියන්. මොකද මේ ගොඩාක් අම්මලා උණ මනින්නේ නැහැ. ඉතින් උණ මනින්නේ නැති වුනාම රෝහලට වෙලා කිව්වම උණ කියලා අපි දන්නේ නැහැ ඇත්තට මේ ළමයට උණද නැද්ද කියලා. ඉතින් ඒ අනුව තමයි අපි තීරණය කරන අපේ ප්‍රතිකර්ම. ඉතින් ඒක නැති වුනාම ඒක හරියම ලොකු ප්‍රශ්නයක් වෙනවා වෛද්‍යවරයාට අපිට. එතකොට අම්මා කෙනෙක් දැනගන්න ඕනේ සාමාන්‍ය උෂ්ණත්වය කොච්චර. මොකද සමහරක් අම්මලාගෙන් ඇහුවම උණ කීර තිබුණාද කියලා 36යි 35යි එහෙම කියනවා. ඒක සෙල්සියස් අංශක වලින් නම් සාමාන්‍යයෙන් මිනිසියෙකු උණ සෙල්සියස් අංශක නම් 37යි ෆැරන්හයිට් නම් 98.4යි. සමහරක් අම්මලා ඇවිල්ලා කියනවා අපින් උණ කොච්චරද කියලා 85යි කියලා. ඒ කියන්නේ දන්නේ නැහැ උණ මනින්න. ඉතින් උණ මනින්න දැනගන්න ඕන. උණ කටුවක් එච්චර ගාණක් වෙන්නේ රුපියල් 80ක් 90ක් විතර වෙන්නේ. අර විශේෂයෙන්ම රසදිය තියෙන උණ කටුව. ඒක තමයි ලේසිම. විනාඩි 3ක් විතර කිහිල්ල තියාලා ඉඳලා තමයි උණ බලන්නේ. උණ කටුවක නිවැරදිභාවය කොහොමද අපි තීරණය කරගන්නේ? මෙහෙමයි. දැන් සමහරක් වෙලාවට වෙළඳපොළතේ සමහර ඩිජිටල් කියන උණ කටුව එච්චරම සමහරක් වෙලාවට නිවැරදි කියලා අපිට ෂුවර් කරන්න බැහැ. නමුත් අර රසදිය උණ කටුව ඒක එච්චර ගණන්ුත් නැහැ. ඒක ගොඩක් වෙලාවට නිවැරදි. තෝ ඒක කරන්නේ රසදිය උණ කටුව සාමාන්‍ය උණ කටුව. ඒක රසදිය කටුව භාවිතා කරන විදිහත් අපි කියමු නේද? ඔව්. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ දැන් උණ කඩුව අගලන්න පේනවා රසදිය කඳක් යනවා නේ. ඒ රසදිය කඳ හොඳට මෙහෙම ගසලා ඒ රසදිය කඳ ඒ බුබුල පහලටම ගන්න ඕනේ බිඳුවට. ඊට පස්සේ දරුවගේ කිහිල්ල යට ඇඳුම් අයින් කරලා කිහිල්ල යට විනාඩි 3ක් විතර තියාගන්න ඕනේ. විනාඩි 3ක්. විනාඩි 3ක්. ඊට පස්සේ තමයි උණ කඩුවෙන් බලන්න ඕනේ මේ රසදිය කඳ කොච්චර දුරට ගිහිල්ලාද කියලා. ඒක සාමාන්‍ය රතු පාට ලකුණක් පෙන්වුම් කරනවා. රතු පාට ලකුණ කියන්නේ සාමාන්‍ය උණ. ඉතින් ඊට එහාට ගිහිල්ලා නම් තමයි අපි උණ කියලා සලකන්නේ. සාමාන්‍යයෙන් ෆැරන්හයිට් වනම් 100. ගොඩක් වෙලාවට උණ කටුවල තියෙන ෆැරන්හයිට් ලේසි 100 වඩා ගිහිල්ලා නම් අපි උණ කියලා ඒකට පැරසිටමෝල් ලබලා දෙනවා. එතකම මේ ඉස්සර පොඩි කාලේම සමහරට වෛද්‍යවරු පාව දිව යටින් උණ කටුව තියෙනවා. නෑ ඒක කරන එක සුදුසු නෑ. සුදුසු නෑ කියලා තමයි කියන්නේ. මොකද හේතුව පුංචි දරුවෝනේ ඒක හැපුවොතින් ඒක ඇතුළේ කුඩු වෙනවා. වීදුරුනේ ඒක. ඒක තමයි. අමතර ප්‍රශ්නයක්. දැන් වැඩිහිටියන්ට පවා කට ඇතුළේ උණ කටුව තබන්නේ නැහැ නේද ගොඩක් අවස්ථාවල. ගොඩක් වෙලාවට ඒක කරන්නේ හයිජිනික් ප්‍රොබ්ලම්ස් ඉඳන් මොකද ක්ලීන් කරන්න ඕනේ ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා. දැන් ඊට වැඩිය පහසු විදිහට උණ මැන බැලීමේ උපකරණ මේ වෙනකොට තාක්ෂණයත් එක්ක තාක්ෂණයත් එක්ක දියුණුවලා තියෙනවා. නමුත් සමහරක් අවස්ථාවලදීදී ඒවයි රිලයබිලිටි ගැන පොඩි පොඩි ප්‍රශ්න මතුවෙනවා. දැන් මේ විදිහට අපි උණ මැන බැලුවට පස්සේ අපි දැනගත්තාම දරුවට 100ට වැඩිය උණ තියෙනවා කියලා ඒ වෙලාවේදී දෙමාපිය විදිහට මොනවද මූලිකම පියවර විදිහට ගන්න ඕනේ? ඔව් ඒ වෙලාවේ දරුවට පැනඩෝල් ලබා දෙනවා පැරසිටමෝල්. ඒ පැරසිටමෝල් අනිත් කාරණාව තමයි පැරසිටමෝල් ලබා දෙන නිවැරදි මාත්‍රාව. මොකද ළමයාගේ බරත් එක්ක පැරසිටමෝල් මාත්‍රා වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 15යි. ඒ කිය අපිට කිලෝග්‍රෑම් 10 ක්ලාමයක නම් මිලිග්‍රෑම් 150යි. ඒ ගොඩක් වෙලාවට දෙමෝපිය සිරප් හැටියටනේ පොඩි බවලට පැරසිටමෝල් ලබලා දෙන සිරප් හැටිය ලබල් දෙනවා නම් මිලිලීටර් 5ක 120ක් තියෙනවා මිලිග්‍රෑම්. ඒකට මිලිග්‍රෑම් ප්‍රමාණය ගණනය කරලා තමයි පැරසිටමෝල් මාත්‍රාව ලබලා දෙන්නේ. පෙතිබොන දරුවෙක් නම් පෙතිබොන දරුවන්ට එහෙම තමයි. ඒ කියන්නේ මිලිග්‍රෑම් ගැන කිලෝග්‍රෑම්වල මිලිග්‍රෑම් 15යි. අපිටම කිලෝග්‍රෑම් 30 ක්ලාමයක නම් එතකොට 450යිනේ. 450 කියන්නේ පෙත්තක්. පෙත්තක් කියන්නේ මිලිග්‍රෑම් 500යි. එතකොට කිලෝ 30 ක්ලාමයක නම් එක ටැබ්ලට් එකක් දෙන්න පුළුවන්. මිලිග්‍රෑම් 500ක ටැබ්ලට් එකක්. සහ දැන් අපි මේ බෙහෙත් දෙන කාල පරාසයක් පොඩ්ඩක් අපි පැහැදිලි කරමු. ඒකත් කියන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් පැරසිටමෝල් දෙන්න පුළුවන් පැය 6කට වරක් පමණයි. සමහරක් අම්මලා වැරද්දයක් කරනවා උණ නැතුවත් පැරසිටමෝල් පැය 6කට සැරයක් දෙනවා. පැරසිටමෝල් උණත් නිකන් ඔහෙ දෙන්න පුළුවන් බෙහෙතක් නෙමෙයි. හැම බෙහෙතෙම අතුරු ආබාධ තියෙනවා. ඕනට වඩා පැරසිටමෝල් දීලා අක්මාව නරක් වෙලා එන ළමයි අපිට ඕන තරම් හම්බ වෙනවා. එහෙනම් පැරසිටමෝල් නිවැරදි මාත්‍රාවෙන් ලැබලා දෙන්න ඕන. උණ ඇති විට පමණයි පැරසිටමෝල් දෙන්න. උණ නැතිනම් පැරසිටමෝල් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
සමහරක්ලට අම්ල කැසලක් පැරසිටි මොල් දෙනවා. සමහරට අපි දකලා තියෙන වෛද්‍යවරු පවා නිර්දේශ කරන පැය 4න් 4ට දවස් 2ක් දෙන්න එහෙම කියලා. නෑ ඒක වැරදි. ඒක වැරදි. පැය 6න් 6ට තමයි උපරිම දෙන්න පුළුවන් පැරසිටි මොල්. එතකොට අනිත් කාරණා තමයි උණ තිබුණොත් විතරයි දෙන්න පුළුවන්. නමුත් උපරිම දෙන්න පුළුවන් පැය 6කට සැරේ. දැන් අපි හිතමු පැරසිටි මොල් දීලා පැය 4කින් ආයෙ උණ ගන්න ළමයා. එතකොට ආයෙ පැරසිටි මොල් දෙන්න බෑ. පැය 6ක් වෙනකන් ඉන්න වෙනවා. ගොඩක්කට අපේ අම්මලා උණට හරි බයයි. ඒ මොන කියන රෝග ලක්ෂණයක් විතරයි. උණෙන් මුකුත් ළමයට සිද්ධ වෙන්නේ නැහැ. ළමයට අපහසු වෙඟට. නමුත් ළමයාගේ ජීවිතේට මුකුත් සිද්ධ වෙන්නේ නැහැ උණ ගත්තයි කියලා. ඒ කියන්නේ මේ පැය දෙකේ උණ තිබුණාට කමක් නැහැ කියලාද? නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් සමහරක් වෙලාවට මෙතනදි විශේෂයෙන්ම කියන්න ඕන උණ අඩු වෙන්නේ නැත්නම් සමහර කම්මල ඩොක්ටර්ස්ලාගෙන් ගිහින් ඉල්ලනවා තද උණට දෙන බෙහෙත කියලා. තද උණට දෙන බෙහෙත් කියලා කියන්නේ NSAID කියන ඒවා. මම හිතන්නේ දැන් ඔය රේඩියෝ වලත් හැමසෙම කියනවා NSAID කියන එක දෙන්න එපා කියලා. මොකද උණට පැරසිටමෝල් පමණයි. NSAID කියලා කියන්නේ බ්‍රූෆන්, මෙෆෙනමික් ඇසිඩ්, ඇස්පිරින්, ඩයික්ලොෆිනැක් සෝඩියම්. මේක සමහර කාලවලට අම්මලා කියනවා උණ බහින්න නැතුණා පස්සපැත්තෙන් බෙහෙතක් දැම්ම කියලා. ඒක වැරදි. විශේෂයෙන් මේ ඩෙංගු කාලයේදී මේ ප්‍රති මේ ඖෂධ ලැබලා දුන්නොත් මේකෙන් ළමයාගේ රෝගේ උත්සන්න වෙන්න පුළුවන්, අක්මාන අරක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ඖෂධ ලබා නොදිය යුතුයි. උන්නට පැරසිටමෝල් පමණයි. දැන් වෙනත් උණ තත්ත්වයකදී ඒ ඖෂධ වලින් ප්‍රතිඵල තියෙනවා වගේම ඩෙංගු රෝගයේදී මේ ඖෂධ රෝගේ තවත් උත්සන්න වෙන්න බලපාන මොකද්ද හේතුව ඇත්තටම? ඒ කියන්නේ ඩෙංගු වෛරසය කොහොමටත් අක්මාව ඩැමේජ් කරනවා යම් ප්‍රමාණයකට. හැම කෙනාගේම නෙමෙයි යම් ප්‍රමාණයකට. ඒ කියන්නේ දැන් ඩෙංගු වෛරස් උණ කියලා කිව්වම මේක වර්ග දෙකක් තියෙනවා. ඩෙංගු නිකන් වෛරස් උණ සිර 90කට තියෙන නිකන් නෝමල් වෛරස් උණක්. සිර 10කට තමයි සංකූලතා කියලා තියෙන්නේ. ඒතකොට මේ සිර 10ගේ තමයි අක්මාන අරක් වෙන තියෙන අක්මාවට ඩැමේජ් වෙන තියෙන චාන්ස් එක වැඩි. අන්න ඒ සිර 10ට මේ බෙහෙත ලැබලා දීලා තිබුණොතින් එයාගේ ඩැමේජ් එක තවත් වැඩි වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මූලික අවස්ථාවේදී කොයි එක්කෙනාද සංකූලතාවයට යන්නේ කියලා. ඒ හින්දායි කියන්නේ මේ NSAID කියන බෙහෙත් ලැබලා දෙන්න එපා කියලා. වෛද්‍යවරයෙක් ළඟට ගියත් ඒ වෛද්‍යවරයන් අහන්න මොනවද මගේ දරුවට පැරසිටමෝල් මේ ලැබලා දෙන බෙහෙත් කියලා. පැරසිටමෝල් පමණයි ලැබලා දී යුත්තේ. ඊට අමතරව වමන යනවා නම් වමනේ නවත්තන බෙහෙත් ඩොම්පිරඩෝන් කියලා බෙහෙතක් තියෙනවා. ඒක ලැබලා දෙන්න පුළුවන්. අර NSAID කියන ඒවා සහ ස්ටීරොයිඩ් කියලා තව එකක් තියෙන ප්‍රෙඩ්නිසිලෝන් කියලා ඒකත් පාවිච්චි නොකළ යුතුයි. හොඳයි. වෙලාව උදෑසන 8යි. චුටක් මතභේදාත්මක දෙයක් සමාවෙන මේක අහනවට දැන් අපි දන්නවා රජයේ ඉන්නවා බොහොම සුදුසුකම් වෛද්‍යවරු ඉන්නවා. එහෙම බොහොම එක එක අදහසක් තමයි මුළු ලංකාවෙම රජයේ වෛද්‍යවරු දරන්නේ. ඒක අපි පැහැදිලි දෙයක්. මොකද උන්ට ගලාගෙන යනවා ඉහළ සිට පහළට තොරතුරු. නමුත් අද ලංකාව ගත්තට පස්සේ දරුවෝ උණක් හදනවා බෙහෙත් ගන්න රජයේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙන් විතරක් නෙමෙයි අපේ රටේ ඉන්න ඩිස්පෙන්සරිස් වල ඉන්න ඕනතරම් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්න. ඒ හැමෝටම මේ දැනුම, ඒ කියන්නේ උණ හැදුනාම දෙන්න ඕනේ මෙච්චරයි මේක විතරයි කරන්න ඕනේ, ඒක තියෙනවා කියලා ඔබ හිතනවාද? මොකද අපි රජය හෝ පෞද්ගලික හෝ ගමේ තියෙන ඩිස්පෙන්සරි කියලා වෙන් කරන්න බෑ දරුවා ගෙනියන අවස්ථාව බැලුවට පස්සේ. ඔබ හිතනවාද එහෙම දෙයක් තියෙනවා කියලා? මතවේදාත්මක ප්‍රශ්නයක්. එහෙම නැති හරි අමාරු එහෙම කියන. මොකද සමරක් වල අපි දැකලා තියෙන සමරක් වෛද්‍යවරු ඊවන උණ තියෙන ළමයට NSAID පටන් ගන්න තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. නමුත් දෙමෝපිය දැනුවත් වීම තමයි වැඩ වැඩ. අන්න ඒක දෙමෝපිය දැනුවත් නම් ඒක දෙමෝපියන්ට වෛද්‍යවරයන් අහන්න පුළුවන් මොනවද මගේ දරුවට ලැබලා දීලා තියෙන බෙහෙත්, NSAID කියලා තියෙන බෙහෙතක් ලැබලා දීලා තියෙනවද කියලා. හොඳම දේ ඒක තමයි. වෛද්‍යවරයතුමිය නොකියපු දේ මම කියන්න යන්නේ. හොඳම දේ තමයි මේ කාල විශේෂණ රජ රෝහලකට දරුවෙක් අරන්ගෙන එක. ඔව්. ඒ දැනුවත්භාවය ලබා ගන්න ඔබ අවදින් සිටින්න ඕනේ. ඉතින් මාධ්‍ය හරහා අපිත් මේ උත්සාහ කරන්නේ ඒ දැනුවත්භාවය ඔබට ලබා දෙන්න. 011-2560610 කියන අපේ දුරකථන අංකය ඔබට විවෘතයි. ඒ දුරකථන අංකය ඔස්සේ මේ හා සම්බන්ධ ගැටලු ඔබට තිබෙනවා නම් වෛද්‍යතුමියගෙන් පිළිතුරු ලබා ගන්න අවස්ථාව තිබෙනවා. වෛද්‍යතුමියනි, දැන් අපි කතා කරා මේ උණ තත්ත්වය දවස් 3ක් ගිහිල්ලා අපිට හරියටම දැනගන්න පුළුවන් මේ රුධිර පරීක්ෂා මගින් ඩෙංගුද නැද්ද කියලා. අපි මේ දරුවාව රෝහල් ගත කරන්න ඕනේ කියලා තීරණය කරන්නේ මොන අවස්ථාවේදීද? ඔව්. කියන්නේ දැන් උණ රෝගය තිබුණත් සමහරක් වෙලාවට සමහර ළමයි ක්‍රියාශීලීව ඉන්න. උණ බැස්සම සෙල්ලම් කරනවා, දඟලනවා, කෑම ගන්නවා, මුත්‍රා හොඳට යනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැත්තම් බය වෙන්න උවමනාවක් නැහැ. නමුත් ඒකෙන් උණ අඩු වුණාමත් ළමයා මලානික වෙලා ඔහේ පැත්තකට වෙලා ඉන්නවා නම්, කෑම ගන්නෙම නැත්නම්, දියර වර්ගත් පෝවා ගන්න අමාරුයි නම්, දිගින් දිගටම වමනේ කරනවා නම්, කියන්නේ වමනේට දෙන බෙහෙත දුන්නත් ඒත් වමනේ කරනවා නම්, සහ පය 6කට සැරයක්වත් මුත්‍රා පහ වෙන්නේ නැතිනම්, ඒ වගේම අතපය සීතල වගේ දැනෙනවා නම්,
වෙනස් හැසිරීමක් ළමයා වෙන්දර වඩා වෙනස් විදිහට හැසිරෙනවා නම් කොහෙන් හරි ලේගා යනවා නම් ඒ කියන්නේ තත් මදින කොට හරි නහයෙන් හරි නැත්නම් මුත්‍රාත් එක්ක හරි මල පහ කරනකොට හරි ලේ පිට වෙනවා නම් ඊට අමතරව තදබල බඩේ කැක්කුමක් කියනවා නම් තදබල ඔළුවේ කැක්කුමක් කියනවා නම් අන්න ඒ වගේ අවස්ථාවලදී වහාම හොස්පිටල් එකට මේ රජයේ රෝහලට රැගෙන යීම සුදුසුයි. ඉස්සලා උණ බැස්වීම ගැන කතා කරද්දී දැන් අර අපිට අතරමක දෙයක් අමගහැරුණා. දැන් අපි ඔබ කිව්වා පැරසිටමෝල් වලට එහාට ගිය එකක් දෙන්න එපා කියලා. එතකොට අර උණ බස්ස ගන්න ඕන නිසා සමහරලාට දෙමපියෝ කිහිලි තෙමනවා, නලල තෙමනවා, බෙල්ල යට තෙමනවා, ඒ වගේ දේවල් කරනවා. මේක ප්‍රශ්නයක් නැද්ද? නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. right ඒ වගේ දැන් සෙම ප්‍රශ්නයකුත් ඔයත් ඔක්කොම වගේ තියෙනවා නම් සමහරට ඒකත් ගැටලුවක් වෙන්න පුළුවන්. අතුරු ආබාධිත වෙන්න පුළුවන් දෙයක් නෑ. මෙහෙම ඉතින් ගොඩාක් තෙමීම සුදුසු නෑ. ඇඳුම් අයින් කරලා සමහරකට ෆෑන් එකක් වගේ දාලා තිබ්බට කමක් නෑ. පොඩ්ඩක් කිහිලි තෙමුවට කමක් නෑ. ගොඩාක් තෙමන්න යන්න අවශ්‍ය නෑ. නමුත් උණ කියලා ගොඩක් කලර දරු පුරුදු වෙන දාට පොරව ගන්න ලොකු අඳුමක් කරන්න. ඒක සුදුසු නෑ. දුරකතනින් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. සුබෝදසනක් ඔබට. සුබෝදසනක් මම වැඩිමඩින් කතා කරන්නේ. ඔව්. මේ මට ඩොක්ටරෙන් දැනගන්න ඕනි මේ මගේ බබාට අවුරුදු 4 මේ එයාට තුන හැදිලා බෙහෙත් ගන්න ගිය වෙලාවට තද උණුද කියලා ග්ලූෆන් එක දීලා තියෙනවා. මම දැන් තමයි ඒ ගැන දැක්කත් තුනේ. ඉතින් ඩොක්ටර් මට දැනගන්න ඕනි 100ට වඩා වැඩි වුණොත් එහෙම බබාලට සමහර බබාලට ෆිට් එක එනවා. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඉවත් ග්ලූෆන් එක දෙන එක හොඳ නැද්ද? හොඳයි මං හිතන්නේ ඉස්සෙල්ලා හිනා මං අහපු ප්‍රශ්නේ අසාධාරණ නැහැ. මොකද වෛද්‍යවරු දීලා තියෙනා විදිහට අවුරුදු 4 දරුවට බ්‍රූෆන් දීලා තියෙනවා. ඔව්. මෙහෙමයි දැන් උණ වලිප්පුව කියන එක දැන් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඉස්සර නම් හිතුවා උණ වැලැක්කුවාම උණ වලිප්පුව නවත්තන්න පුළුවන් කියලා. නමුත් දැන් හොයාගෙන තියෙනවා උණ නැවැත්තුවයි කියලා උණ වලිප්පුව නවත්තන්න බෑ. ඒ කියන්නේ දැන් උණ වලිප්පුව කියන එක හැම උණ ගන්න හැම අවස්ථාවකදීම හැදෙන්නේ නැහැ. සමහරක් අවස්ථාවදී විතරයි හැදෙන්නේ. නමුත් ඒ අවස්ථාවේදී දරුවාට උණ වලිප්පු හැදෙන තියෙනවා නම් අපිට ඒක නවත්තන්න බෑ. මේ කියන්නේ මේ උණට බෙහෙත් ලබා දීම. එතකොට දැන් මේ අම්මා කියන විදිහට මේ කාලේදී විශේෂයෙන්ම උණ වලිප්පු නවත්තන්නේ කියලා ග්ලූෆන් ලබා දීම සුදුසු නෑ. එතකොට මේ අදිසිම හැදුණත් ෆිට් එක නැත්නම් උණ වලිප්පු හැදුණත් එහෙම මොනවද එකපාරට කරන්න ඕනේ? හරි බය වෙනා හැම වෙලේම මම හිතර ඕන කෙනෙක් බය වෙනවා. ඕන කෙනෙක් බය වෙනවා. ඔව්. වෛද්‍යවරයෙක් නෝන ඕන කෙනෙක් බය වෙනවා. ඕන කෙනෙක් බය වෙනවා අපි බය වෙනවා. එතකොට උණ වලිප්පු හැදුණම කරන්න විශේෂම දේ තමයි ළමයාව සේෆ් තැනක, ඒ කියන්නේ ආරක්ෂා තැනක තියන්න ඕනේ. ඇඳ උඩ හරි අම්මගේ උඩුක් උඩ හරි ඒ කියන්නේ ඉන්ජරි එකක් නොවෙන්න. මොකද එයා ගැහෙනකොට එහෙම වැදිලා අතපය තුවාල වෙන්න පුළුවන්. ඊට අමතරව කරන්න ඕන දේ තමයි පැත්ත හරවලා තියන්න ඕනේ. මොකද උණ වලිප්පු හැදෙද්දී අපි දන්න දතකට පූට්ටු වෙනවා. ඒතර යට ගිලින්න බෑ. ඒතකොට ඒ ඔක්කොම උඩාතර සමරකට අම්මලා උඩාතර වඩාගෙන හිර දුවනවා, මෙහෙර දුවනවා, දඟලනවා, තද කරගන්නවා. ඒව නොකළ යුතු දේවල්. මොකද දැන් ඒව තද කරගත්තම ළමයට හුස්ම ගන්න අපහසුයි. ළමයා පහසු තැනක හොඳට හුස්ම ගන්න පුළුවන් තැනක තියන්න ඕනේ පැත්ත හරවලා තියන්න කියලා කියන්නේ ඇයි? නැත්නම් අර සෙම ඔක්කොම පෙනහලට ගිහිල්ලා ඒක නියුමෝනියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා පැත්ත හරවලා තියන්න කියන්නේ ගිලින්න බැරි සෙම ටික පහලට එන්න. ඊට අමතරව ඒ වෙලාවේදී කටට ඇඟිලි ගහන යන සමහරක් අය ඒක වැරදි, ඇඟිලි තුවාල වෙන්න පුළුවන්. සමහරක් අය හැඳි ගහන්න හදනවා ඒක වැරදි, එහෙම නම් දත් කැඩෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් කරන්න අරකයි. ඒ වෙලාවට බෙහෙත් පුවන්න බෑ. සාමාන්‍යයෙන් උණ වලිප්පුවක් විනාඩිය 2 තියෙනවා. ගොඩක් වෙලා තියෙනවා. ඒක ගොඩක් වෙලාවට අම්මලා හිතන ගොඩක් වෙලා තිබ්බ එකේ බය හින්ද එහෙම දැනෙන්නේ. නමුත් සමහරක් සාමාන්‍ය විනාඩිය 2 තියෙනවා. ඒක ඉක්මනටම අඩු වෙලා යනවා. ඊට වඩා වැඩි වෙලාවක්, يعني විනාඩි 5කට වඩා වැඩි වෙලාවක් තියෙනවා නම් ඉක්මනටම ළඟම තියෙන රෝහලට ගෙනියන්න. ඒ කියන්නේ 5කට වඩා තියෙනවා නම් අපි බබාගෙර පස්සේ පැත්තෙන් දාන බෙහෙතක් තියෙනවා. තදුන්න දාන බෙහෙත නෙමෙයි, වෙන බෙහෙතක් තියෙනවා ෆිට් එකට දාන බෙහෙතක්. ඩයසිපෑම් කියලා. එතකොට ඒ බෙහෙත හරි සමහරක් වඩ විදින බෙහෙත් තියෙනවා. එක එක බෙහෙත් වර්ග තියෙනවා. ඒවා දෙන්න ළඟම තියෙන රෝහලට ගෙනියන්න. මොකද සමහරක් වෙලාවට අපි හිතමු රාගම කළුබෝල කුහරින්න රෝගියෙක්, පාණ්ඩරින් රෝගියෙක් එනවා කෙලිම ළමා රෝහලට. එතකොට ෆිට් එක සෑහෙන වෙලාවක් ගිහලා මේ ට්‍රැෆික් එකේ ඉන්නකොට ගොඩාක් වෙලා ෆිට් එක ඇති වෙලා. එතකොට ගොඩාක් වෙලා ෆිට් එක තිබුණොත් අපිට ඒක පාලනය කරන්න අමාරුයි. වැඩි පහක් ඇතුළත ඒක පාලනය කර ගන්නවා. එහෙනම් ළඟම තියෙන රෝහලට ගෙනියන්න. ඕනම රෝහලක මේ ෆිට් එක පාලනය කරන බෙහෙත් තියෙනවා. හොඳයි මම හිතන්නේ ඔබගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙකම හම්බුණා. කොටස් දෙකටම ප්‍රශ්නේ. ප්‍රතිතුමිනි දැන් මේ ඩෙංගු රෝගයත් එක්ක උණ වලිප්පුවේ වාර්තා තියෙනවද? වෙන්න පුළුවන්. ඕනම උණත් එක්ක උණ වලිප්පු වෙන්න පුළුවන්.
ඉරස් දැන් මේ ඩෙංගුත් එක්ක සමහරලාට මේ සමහර අය ඩෙංගු කියලා හිතන්න නැත්නම් සැක කරන්න පටන් ගන්න සමේ කොයි හරි පළුද්දක් ඇති වෙනවා නැත්නම් රතු පැල්ලමක් ඇති වෙනවා ඒ වගේ කියලා. ඒ තත්ත්වයට එනකොට පරක්කු වෙලාද ගොඩක් ඒ කියන්නේ. එහෙමම කියන්න බෑ. අනිත් එක මම තවත් එකක් කියන්න හිටියා. දැන් ඩෙංගු උණවලදී අනිත් උණවලට වඩා ඇඟ නිකන් රතු පාටක් පෙන්වුම් කරනවා. සමහර තියා තලෙළු අයගේ හොයාගන්න අමාරුයි. සුදු අයගේ පේන හොඳටම. ඒ කියන්නේ තලෙළු අයගේ වුණා දැන් කළු හමක් තියෙන ළමයින්ගේ වුණත් මේ අත්ල සහ පතුල රතු පාටක් තියෙනවා. ඒක ටිකක් සාමාන්‍යයෙන් අනිත් වෛරස් වල දක්න නොලැබෙන ඩෙංගු වල දක්න ලැබෙන ලක්ෂණයක්. ඒ වගේම ඔයාව කියපු විදිහට හැම යට පුංචි පුංචි ලප රතු පාට ලප දක්න ලැබෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් එන්නේ ටිකක් පරක්කු වෙලා. ඒක එන්නම ඕනේ නෑ ඩෙංගු කියලා දැනගන්න. දැන් මං කිව්වා ඩෙංගු හරිම අමාරුයි මූලික අවස්ථාවේ මේක නෝමල් වෛරස් එකක්ද ඩෙංගුද කියලා කියන්නේ. තවත් කෙනෙක් දුරකථනයෙන් සම්බන්ධලා ඉන්නවා. ඩෙංගු වලට ඍජුව සම්බන්ධ නැවුණත් උනහා සම්බන්ධ ප්‍රශ්නයක් නිසා අපි යොමු කරගනිමු. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඔව්. මේ මගේ බබාට මේ අවුරුදු 5යි. එයාට මේ මම දෙතරයක් තුන් සැරයක් විතර පන් බෙහෙත් දුන්නා. මේ උණ පන් බෙහෙත් දුන්න දවසේ පහුවෙන දවසේ එයාට උණ ගන්නවා. අවුරුදු 5යි. පන් බෙහෙත් දීලා පහුවදට උණ ගන්නවට සම්බන්ධයක් තියෙනවද? එහෙම සම්බන්ධයක් නැහැ. ඇත්තට මම නම් අහලා නැහැ. පණු බෙහෙත් දුන්නේ කියලා උණ ගන්න එක. හොඳයි. ඊට පස්සේ ප්‍රශ්නේ තමයි දැන් මීට කලින් ඩෙංගු හැදිච්ච දරුවෙක් ඉන්න පුළුවන්. මීට කලින් ඩෙංගු හැදිච්ච දරුවෙක් සාමාන්‍ය උණක් හැදුනාම දැන් මේ වගේ කාලෙදී මොකද්ද කරන්න ඕනේ? කියන්නේ දැන් ගොඩක් දෙමාපියොත් බය වෙනවා සහ ඒකේ අවධානමත් වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා කලින් ඩෙංගු හැදිච්ච දරුවෙකුට නිකන් හරි උණ හැදුනොත් මේ කාලවකවා මේ මොනවද කරන්න ඕනේ? මෙහෙම ඇති මං අර කලින් කියපු විදිහට අනිත් දරුවන්ට වගේම තමයි රැක බලා ගන්න ඕනේ. නමුත් මේ දරුවන්ට තියෙන අවධානම වැඩි. මොකද එකපාර ඩෙංගු හැදුනම දෙවෙනි පාර ඩෙංගු හැදුනම ඩෙංගු රක්තපාතයට යන්න තියෙන අවධානම වැඩි. ඉතින් ඒ වගේ දරුවෙක් අනිත් දරුවෙකුට වඩා අවධානයෙන් බලා ගන්න ඕන. ඉතින් වැදගත්ම දේ තමයි අර මම කියපු විදිහට විවේකී අවශ්‍යයි. පුළුවන් තරම් දියර වර්ග දෙන්න ඕන. ඒ වගේම පැරසිටමොල් පමණක් ලැබලා දෙන්න ඕන. දෙවන දවසට පස්සේ ලිය පරීක්ෂණයක් කරගන්න ඕනේ. දැන් අපි දකිනවා ගොඩක් දරුවන් ඩෙංගු උණෙන් සනීප වෙලා රෝහල් ගත වෙලා නැවත නිවසට ඇවිල්ලා සනීප වුණාට පස්සේ කොයිතරම් කල් විවේකයෙන් ඉන්න ඕනද? නැවත පාසල් යන්න පටන් ගන්න කොයිතරම් කාලයක් වැය කරන්න ඕනද යථා තත්ත්වයටම පත් වෙන්න? එහෙම කියලා විශේෂයෙන් දින ගාණක් කියන අමාරුයි. ඒක තීරණය වෙන්නේ ඒ දරුවාට මොනතරම් ප්‍රශ්න ආවද කියන එක ඩෙංගු හින්දා. ඉතින් ඒ අනුව තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් වෛරස් උණ කියන්නේ සාමාන්‍ය උණ තත්ත්වයේ විතරක් නෑ. කියන්නේ ඩෙංගු උණ කියන එක පමණක් නම් එහෙම ලොකුවට විවේචන අවශ්‍ය වෙන්නේ නෑ. තවත් කෙනෙක් දුරකථනයේ රැඳී සිටිනවා. ආයිබෝවන්. ආයිබෝවන්, ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හලෝ. ඔව්, ඔබේ ප්‍රශ්න කියන්න. මේ මගේ බබාට දෙසැම්බර් මාසේ ඩෙංගු හැදුන ගිය අවුරුද්දේ. ඔව්. ඊට පස්සේ මේ මාසේ මේ අවුරුද්දේ මාර්තු මාසෙත් හැදුනා. ඊට පස්සේ බබා මේ මොකද බබාගේ ඇඟේ දුර්වලතාවයක් තියෙනවද මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන කියලා මට දැනගන්න ඕනේ. ඒ වගේම මේ බබා දැන් මේ ඒ කියන්නේ මලපා කරනකොට දැන් ගොඩක් පාරක් විතර සතියක් විතර සමහර වෙලාවට දෙකක් අදාන්නේ නැහැ. වයස කීයද කියලා ඔබ කිව්වද? දැන් බබාට අවුරුදු 5 සම්පූර්ණයි. හා. දෙසැම්බර් මාසේ ඩෙංගු හැදිලා තියෙනවා. අපා මාර්තු මාසේ හැදිලා තියෙනවා. වයස අවුරුදු 5යි. මල පහ කරන්නේ සතියකට සැරයක් වගේ වෙනද? ඇයි කියන විදිහට. ඔව්. මෙහිමයි දැන් දෙපාරක් ඩෙංගු හැදෙන එකට හේතුව ළමයාගේ ඇඟේ තියෙන වරදක් නෙමෙයි. ඒ කියන්නේ මේ දරුවව නැවත නැවත වරක් ඩෙංගු මදුරුවාට මේ වෙනවා කියන එක. ඒකෙන් තේරෙන්නේ නැතුව ළමයාගේ ඇඟේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි දෙපාරක් ඩෙංගු හැදුනේ. අවට පරිසරයේ ඩෙංගු මදුරු ඇති. එතකොට මල පහ කිරීමයි ඩෙංගු අතර සම්බන්ධයක් නැහැ. දවස් පහකට සැරයක් කක්ක දාන්න නැතිනම් එයා ඒ කියන්නේ සාමාන්‍ය ගානට ඒ කියන්නේ කක්ක යද්දි ඒක සාමාන්‍ය නෝමල් විදිහට යනවා නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. සමහර ළමයි ඉන්නවා සතියක සැරයක් දාන, සමහර ළමයි ඉන්නවා දවස් ගාන දානවා. එක එක ළමයි අනුව වෙනස් වෙනවා. නමුත් දරුවට මල පහ කිරීම අපහසු නම් ඒ කියන්නේ යා තටමනව නම් ගොඩක් ලේ යනව නම් එයාට මල පහ කිරීම කරන්නේ නැති හින්දා කෑම කන්නේ නැත්නම් බඩ පිම්බිල එනව නම් ඒ කියන්නේ අපි ඒකට කන්ස්ටිපේෂන් කියලා කියනවා. ඒ කියන්නේ මලබද්ධය ගන්න හරි. එතකොට අපි ඒක මූලිකව දෙමෝපිය හැටියට මොකද මුලින්ම කරන්නේ පුළුවන් තරම් පළතුරු වර්ග, එළවලු වර්ග ළමයට කන්න දෙන්න ඕනේ. දියර වර්ග වැඩිපුර බොන්න දෙන්න ඕනේ. ඉතින් ඒවා ටික කරලා හරියන්නේ නැතිනම් වෛද්‍යවරයෙගෙන් උපදෙස් ගන්න පුළුවන්. ඒකට ප්‍රතිකර්ම තියෙනවා කරන්න. ඒ වගේම ඔබගේ ප්‍රශ්නට තව කියන්න ඕන දෙයක් තමයි ගේ වටා පිටාව සුද්ධ කරන්න
වෛද්‍යවරට අදාළ නැතුව තමයි මේ කියන්නේ. මොකද දරුවාට ළඟ ළඟ දෙසැම්බර් මාර්තුවේ ඩෙංගු හැදුනා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මදුරුව පිටාපිටාව ඇති. ගේවට සුද්ධ කරන්න පාසලේ ප්‍රශ්නයක් පොඩ්ඩක් දෙමව්පිය මැදිහත්තර හොයලා බලන්න පාසලේ වාතාවරණය මොනවාද කියලා. අවුරුදු 5 වෙනස සමහර ගෙදර ඉන්න දරුවෙක් කන්න පුළුවන්. ඉතින් ඒ කාරණා ගැනත් සොයා බලන්න. මොකද වෛද්‍ය ප්‍රතිකාරවලට එන කලින් වලක්ව ගන්න තියෙන අවස්ථාවල් බොහොමයක් අපි මගහැර ගන්න නිසා. දැන් ඔබ කිව්ව පළවෙනි පාර ඩෙංගු හැදිලා ඊට පස්සේ දෙවෙනි පාර ඩෙංගු හැදුනොත් රක්තපාත තත්ත්වයට යන්න තියෙන ඉඩකඩ වැඩි, අවදානම වැඩි කියලා. ඒ මොන වගේ කාල පරාසයක් ඇතුළතද? එහෙම කාල පරාසයක් නැහැ. අවුරුදු දෙක තුනකින් වුණත් එහෙම වෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ඩෙංගු රෝගය වැළඳෙන විදිය ගත්ත පස්සේ ලංකාවේ ව්‍යාප්තිය වෙනසක් තියෙනවා. කියන්නේ මෙන්න මේ පළාත්වල දරුවෝ තමයි වැඩිපුර පරිස්සම් වෙන්න ඕනේ කියලා. එහෙම එකක් කියන්නේ කොළඹ තමයි වැඩිම. වැඩිම කොළඹ. ඔව්. ඒ කියන්නේ දැන් අපි ඩෙංගු රෝගීන් අවුරුද්දකට සාමාන්‍යයෙන් 45,000ක් 50,000ක් විතර වාර්තා වෙනවා. ඒකෙන් 50%ක්ම කොළඹ. සමහර ඒකට හේතුව කොළඹ ජනගහනය අධික නිසාද? එහෙම නැත්නම් කොළඹ ඩෙංගු මදුරුව වැඩිද? මම හිතන්නේ ඩෙංගු මද දෙකම ඇති. ජනගහනයත් වැඩි, ඩෙංගු මදුරුවත් වැඩි. දැන් කොළඹ ගත්තට පස්සේ කොළඹ ඩෙංගු රෝගීන් හරි ඕනම රෝගයකට තියෙන ලොකු වාසියක් තමයි දරුවන්ට ළමා රෝහල තියෙන එක. දැන් පිටපළාත්වල ගත්තට පස්සේ එහෙම නැහැ. පොදුවේ තියෙන රෝහල. ඒකේ හෘද රෝගිනුත් ඉන්නවා, මොකද දරු ප්‍රසූතිරේ නම්මලත් ඉන්නවා, දරුවොත් ඉන්නවා, ඔක්කොම ඉන්නවා ඩෙංගු රෝගීත් ඉන්නවා. ඉතින් මේ තරම් ඔබ දෙන අවධානය වගේ එහෙම අවධානයක් ඒ රෝහල්වල වෛද්‍යවරුන්ට සහ සාත්තු සේවක හැමෝටම දෙන්න පුළුවන්කම තියෙනවද? රජයේ රෝහල් ගත්තට පස්සේ දෙන්න බැරි කමක් නැහැ. මොකද දැන් අනිත් පළාත්වලත් කියන්නේ මේ ටීචින් හොස්පිටල්ස් තියෙනවා. එතකොට ඒ වගේ ළමා රෝග විශේෂඥවරු ඉන්නවා. ඒ වගේම පුහුණු වෙච්ච වෛද්‍යවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ සේවාව දෙන්න බැරි කමක් නැහැ. එනිසා ළමා රෝහලටම අරන් යන්න ඕන කියලා එකක් නැහැ. අනිවාර්යයෙන්. මොකද එහෙම වුණාම දැන්ටමත් ඇත්තටම ගොඩාක් ළමා රෝහල පිරලා ඉතිරලා ලෙඩ වෙවිලා ඉන්නේ. එතකොට මොකද ගොඩාක් ඈත පළාත් වලින් සමහරක් මිනිස්සුන්ගේ මතයක් තියෙනවා ළමා රෝහලටම යන්න ඕන කියලා. එහෙම කියලා එකක් නැහැ. හැම වෛද්‍යවරයෙක්ම ළමා රෝහලෙන් තමයි ට්‍රේන් වෙලා අනිත් මේ රෝහල් වලට යන්නේ සේවය ගන්න. ඒ එහෙට යනවා, අපිත් එහෙටත් යනවා, ආයි මෙහෙටත් යනවා. ඉතින් ඒක වෙනසක් නැහැ වෛද්‍යවරුන්ගේ. ඒ හැම රෝහලකින්ම ඒ සේවය ලබා ගන්න පුළුවන්. ඔව්. ඉතින් ඒක පරණිට අපි කිව්වේ මොකද නැත්නම් ළමා රෝහල අනවශ්‍ය විදිහට කාර්යබහුල වෙන්න පුළුවන් නිසා. ඒත් එකම මේ යම් කිසි දැන් රජයේ රෝහල් පද්ධතිය තුළ හොඳ සම්බන්ධීකරණයක් තියෙනවා. යම් කිසි විදිහකින් යම් කිසි රෝගියෙක් ඒ රෝහලට කළමනාකරණය කරගන්න බැයි නම් ඔහු වෙනත් රෝහලකට යොමු කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඔව්, අනිවාර්යයෙන්. ඒ රෝහලට කරගන්න බැරි නම් ළමා රෝහලට යනවා. වෙලා බලලෙමු. දැන් ඔබතුමිය ළමා රෝහල නියෝජනය කරන නිසා දැන් හදිසි ප්‍රතිකාර ඒකකයට ඩෙංගු රෝගීන් ඇතුළත් කරාම මුලින්ම ඒ ප්‍රතිකාර ක්‍රම සහ අපි දෙමව්පිය වශයෙන් අපිව දැනුවත් කරනවා නම් සාමාන්‍ය ජනතාව දැනුවත් කරනවා නම් හදිසි ප්‍රතිකාර ඒකකයක ඩෙංගු රෝගීන් සඳහා මොන වගේ ප්‍රතිකර්මද සිද්ධ කරන්නේ? ඉතින් මම හදිසි ප්‍රතිකාර ඒකකය තමයි වැඩ කරන්නේ. එතකොට අපි කියන්නේ ඩෙංගු රෝගී ලක්ෂණ තියෙනවා නම් දරුවට සහ කොයි වුණක් වුණත් දවස් දෙකකට වඩා වුණ තියෙනවා නම් අපි ලේ පරීක්ෂණයක් කරනවා. ඒ ලේ පරීක්ෂණය ඔය මං කියපු ෆුල් බ්ලඩ් කවුන්ට් කියන එක. ඒකෙන් තමයි අපි තීරණය කරන්නේ ඊළඟ පියවර මොකක්ද කියන එක. ඒතර මේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන එක සම්පූර්ණයෙන්ම නෝමල් නම්, ඒ කියන්නේ ඩෙංගු ලක්ෂණ කොහෙත්ම නැතිනම් අපි සාමාන්‍යයෙන් වුණක් හැටියට ඒ දරුවාට ප්‍රතිකර්ම කරනවා. නමුත් සමහරක් වෙලාවට ඒ කියන්නේ ලක්ෂණ පෙන්වුම් කර නමුත් කියන්නේ වාට්ටුවට ඇතුළත් කරන් තරම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ රෝගීන් අපි කරන්නේ නැවත නැවත ලේ පරීක්ෂණ කර කර නැවත නැවත ඒ රෝගියා බලනවා. අපි තුන් උදේ ආවනම් අපි හවසක් තින්නේ කියලා සමහර එකවල් පස්සෙන් දෙන්නේ කියනවා. ඒ වගේ දවස් දෙක තුනක් ඒ රෝගියා රෝග තත්වයෙන් මිදෙනකන් අපි නැවත නැවත ලෙඩාව බලනවා. දුරකථනයේ තවත් කෙනෙක් වැඳ ඉස්සරනවා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට. ආයිබෝන් ඔබටත්. ડોક્ટર ආයිබෝන් මම මගේ බබාට අගෝස්තු මාසේ පැපල හැදුනා. ඒ තුවාල තියද්දිම මේ බබාට මේ උණ ගත්තා. උණ අරගෙන පිට එක ආවා. මට දැනගන්න ඕනේ මේ බබාට උණ ගන්න සැරෙන් සැරේට මේ පිට එක හැදෙයිද කියලා. ප්‍රශ්න පැහැදිලිද? පැපොල හැදුනා. පැපොලට පස්සේ උණ හැදුනා. උණත් එක්ක වලිප්පුව හැදුනා. ඉතින් දැන් ඇගේ ප්‍රශ්නේ තමයි ආපහුත් දැන් උණ හැදෙන හැම අවස්ථාවකම වලිප්පුව හැදෙයිද කියන එක. මේක පුරුද්දකට යයිද කියලා බයක් ඇති. දරුවගේ වයස කීයද? ඔබ දුරකථනයේ රැඳී සිටිනවාද? දරුවගේ වයස කීයද? වයස වරුදු දෙකයි. දෙකයි. මම ඉස්සෙල්ලත් කිව්වා උණවලිප්පුව කියන එක සාමාන්‍යයෙන් අපි නිතර දක්න ලැබෙන දෙයක්. අපි ළමයි 100ක් ගත්තොත් 103කට උණවලිප්පුව තියෙනවා. ඉතින් මේ උණවලිප්පුව හැදුන දරුවෙකුට නැවත වරක් උණවලිප්පුව, ඒ කියන්නේ 130කට නැවත වරක් හැදෙන්නේ නැහැ. එකපාර හැදෙන්නේ. තවත් 130කට දෙපාර තුන්පාරක් හැදෙනවා. තවත් 130කට
ගොඩාක් වාර්ගණක් හැදෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට ළමයිට එක පාරයි හෝ දෙපාරයි දිගින් දිගටම හැදෙන්නේ නැහැ. බලි දැන් මේක දාරු ලොකු වෙනකොට අඩු වෙලාම යනවා නේද? ඔව් අවුරුදු පහෙන් පස්සේ නැති වෙනවා. ආ ඒක. ඔව් උණ මලිප අවුරුදු පහෙන් පස්සේ හැදෙන්නේ නැහැ. මාස 6ත් අවුරුදු 5ක් අතර විතරයි හැදෙන්නේ. මම හිතන්නේ දැන් ඩෙංගු වලට ගොඩක් අහන්නේ උණ මලිප වගේ. මොකද ගොඩක් අම්මලා බයයි මේක. ඒකයි ගොඩක් ප්‍රශ්න අහන්නේ. උණ මලිපුව මාස 6ත් අවුරුදු 5ක් අතර තමයි කාලේ ළමයට හැදෙන්නේ. ගොඩක් වෙලාවට මේක මතු වෙන්නේ අවුරුදු 1මාර 2ක් අතර වයසේදී. මම අර කිව්වාගේ තුනෙන් එකකට එකපාරයි හැදෙන්නේ. නැවත වරක් ආයි හැදෙන්නෙම නැහැ. සමහරක් නෙවෙයි තව එක පාරක් දෙපාරක් හැදෙනවා අවුරුදු 3ක් විතර ඇදී ඔක නැති වෙනවා. බොහොම සුළු පිරිසකට තමයි මේක දිගින් දිගටම 6-7 පාරක් හැදෙන්නේ. ඉතින් ඒක තීරණය වෙන්නේ ළමයාගේ අනිත් දේවලුත් එක්ක. සමහරක් වෙලට પરම්පරාවට තියෙන තිබුණා නම් මේක යන්න තියෙන අවධානම වැඩි. ප්‍රතිශක්තිකරණයේ බලපෑමක් තියෙනවද ඒකට? නෑ. ප්‍රතිශක්ති මෙහෙම ප්‍රතිශක්තිකරණයට දීපු උණෙන් හරි වලිපු හැදෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රතිශක්තිකරණ හින්දා නෙමෙයි. ප්‍රශ්නයක් නෙමෙයි. නෑ. ඇතැම් අවස්ථාවල මේ අපේ රටේ සිද්ධ වෙච්ච සිද්ධීන් අනුව ඩෙංගු රෝගය නිසා ජීවිත හානි වාර්තා වුණා කුඩා දරුවන්ගේ පවා. මෙහෙම තත්ත්වයක් ඇතිවෙන්න හේතු වශයෙන් අපි ඩෙංගු රෝගයටම මේකේ වරද පටවනවාද, එහෙමත් නැත්නම් අපි රැක බලා ගැනීමේ යම් යම් දුර්වලතා, අවධානය අඩුවීම හෝ නොසැලකිල්ල මේ වගේ හේතු කාරණත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ ගොඩාක් හොඳයි. මොකද අපිට දැන් මම හදිසන්ට්‍රේ එකේ වැඩ කරන වෛද්‍යවරයෙක් හැටියට අපිට ගොඩාක් දකින්න ලැබෙන දෙයක් තමයි මේකේ සංකූලතාව ඇති වෙලා තියෙන්නේ රෝගීන් පැමිණීමේ කියන ප්‍රමාදයේ හින්දා. මූලික අවස්ථාවේ එන්නේ නැහැ. සමහරක් වෙලාවට දැන් අපිට කීප දෙනෙක් ලැබිලා තියෙනවා මුලින්ම එනවා, අපි ලේ පරීක්ෂණයක් කරන්න එන්නේ කොහොම ඊළඟ දවසේ එන්නේ නැහැ. මයිපදම් මට හමන මලගෙදර ගියා වෙන කොහරි ගියායි කියලා පස්සෙන් දෙන්නේ. සමහරට උණ බැස්ස නිසා නොසලකා හරිනත් පුළුවන්. අන්න ඒක අනිත් කාරණා. උණ බැස්සම හිතන්නේ නැහැ ප්‍රශ්නයක් කියලා. දැන් ළමයට හොඳයි කියලා හිතනවා. අන්න ඒක තමයි අනිවාර්යම කිය යුතු දේ. උණ බැස්සයි කියලා ළමයට හොඳයි කියලා හිතන්න එපා. උණ බැස්සම ළමයි හොඳට ඉන්නවා නම්, ඒ කියන්නේ ක්‍රියාශීලී නම්, කෑම කනවා නම්, දුවලා පැනලා ශ්‍රී ලංකාවට ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් උණ බැස්සමත් දරුවා තවමත් මලානික නම් කන්නේ බොන්නේ නැහැ, වමනේ කරනවා, ඔහෙ ඇඳට වෙලා ඉන්නවා. අන්න එහෙම නම් ළමයා ඉක්මනටම හොස්පිටල් ගේන. මොකද ඒ තමයි අවදානම අවස්ථාව. උණ බහින වෙලාව. මම හිතන්නේ දෙමෝ හොඳට ඇහැ තියාගෙන ඉන්න එක තමයි දරුවා කරේ වඩා වටිනේ. අනිවාර්යයෙන් මේකේ මම මුලින්ම කිව්වේ දරුවෙක් වුණා අරන් ගෙදර ඉන්නකොට දෙමෝපිය රැකියාවට යන එක ටිකක් අවදානම් කි. දැන් මේ කතාව අහගෙන ඉඳලා බලපෑම් දෙකක් වෙන්න පුළුවන් මේ කතා කරපු දේවල් අතර. එකක් තමයි කෙනෙක් ඕනට වැඩිය බය වෙන්න පුළුවන්. ඒ කියන්නේ උණ හැදිච්ච ඕනම වෙලාවක ආමේක ඩෙන්ගු තමයි කියලා ඒක 100%ක් බාර අරගෙන සම්පූර්ණයෙන් බය වෙලා ලොකු විනාශයක් කරගන්න පුළුවන්. තව කොටසක් තමයි ඩෙන්ගු නෙවෙයි වෙන්නේ නැති කියලා ඒක නොසලකා හරින. ඉතින් ওই දෙක එක මැද තැනකට අපි එන්න අවශ්‍යයි. හරි බුද්ධිමත් හිතලා නේද? නැත්තම් මේක හැංගීම් බර දෙයක් බවට විතරක් පත් වෙනවා. පත් වෙනවා. ඔව්. එන්න ඒක තමයි අනිත් කද මම අර කිව්වා වගේ ඩෙන්ගු කියන එකෙන් 90%ක්ම තියෙන්නේ උණක් විතරයි. ඒ කියන්නේ කම්ම ඩෙන්ගු උණ. රක්තපාතයන්නේ 10%යි. ඉතින් ඔය රක්තපාතයන 10% බේරගන්න අපි මේ හැමදේම කියන්නේ. ඉතින් අනිත් දේ තමයි අපි ගොඩක් දැකලා තියෙනවා මේ එන්න يعني රෝගීන් රෝහලට එන්න ප්‍රමාදයේ හින්දා තමයි මේ සංකූලතාව වැඩි වෙලා තියෙන්නේ. ඒකත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. විශේෂයෙන්ම කොළඹ අපි ඒක දකිනවා. ඉතින් දැන් සමහරක් වෙලාවට දීමෝපිය කාර්ය බහුල හින්දා වෙන්න පුළුවන්. සමහරකට ආර්ථික ප්‍රශ්න තියෙන වෙනවා පුළුවන්. නමුත් හැකි ඉක්මනට අර මං කියපු ලක්ෂණ තියෙනවා නම් ඇඟපත සීතල වෙනවා නම් මලානික වෙනවා නම් මුත්‍රා හොඳට යන්නේ නැත්නම් දිගින් දිගටම වමන යනවා නම් දරුවා ලෙඩෙන් ඉන්නවා නම් හොස්පිටල් එකට අනිවාර්යයෙන්ම රෝහලට ගේන්න ඕනේ. අපිට දුරකථනයෙන් තවත් කෙනෙක් හිටියා. සුබදාසනක් ඔබට. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් වෛද්‍යතුමියට. ආයිබෝන්. ආයිබෝන් මගේ පුතාගේ දරුවගේ වයස මාස 9යි. ડોક્ટર මාස 9න් මාස 9 බෙහෙත් එක විදලා තිබුණා. බෙහෙත් එක විදින්න කලින් තූ කරනකොට හැවර වගේ පොඩ්ඩක් ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ ડોક્ટર කෙනෙක් ගාවට එක්කන් ගියන් පස්සේ කියලා දුන්නා මුත්‍රා එකක් ටෙස්ට් කරන්න කියලා. මුත්‍රා එක ටෙස්ට් කළා අර දවස් 3කින් එන්නේ කියලා දවස් 4කින් ඇවිල්ලා තුන රිපෝට් එක. රිපෝට් එක ආවෙන් පස්සේ වෙරලා කියලා තිබුණා නෝමල් කියලා. ආයි එකක් කරන්න කියලා. මොකද කියලා දැනගන්න තමයි ડોક્ટર අහන්නේ. මම හිතන පොඩක් එක විශේෂ කාරණයක් පොදු උත්තර දෙන්න පුළුවන් කියලා මම දන්නේ. ඔව් මොකද යකිවි කියන්නේ උණක් තිබුණා කියලා කියයි. උණක් හැදුනා ඊට පස්සේ මුත්‍රා යද්දී පොඩි සරවවක් පිට වුණා. ඔව් මුත්‍රා පරීක්ෂණයක් කරුවා. ආයි කරන්න කිව්වා ඒ වගේ දෙයක් තමයි. ආයි කරන්න කිව්වනම් ඒක ආයි කරන එක තමයි වඩාත්ම හොඳ.
මොකද ඒ අවස්ථාවේදී සැර වගේ පිට වුණා කියන්නේ මොනවද කියන එක මම හරියටම දන්නේ නැහැ. එහෙනම් දෙකට උත්තරයක් දෙන්න අමාරුයි. ඔබ උපදෙස් ගත්ත වෛද්‍යවරයා ළඟටම නැවත ගිහිල්ලා නැවත මුත්‍රා පරීක්ෂණයක් කරලා බලන්න. වෛද්‍යතුමනි, අපි අවසාන වශයෙන් කතා කරමු. දැන් මේ ප්‍රශ්න එක්කම ඔබ ඔබේ වෘත්තිය ගෙනියන නිසා ඔබ ළමා රෝහලේ මේ වගේ ප්‍රශ්න දසදාස් ගානකට මුහුණ දෙන වෙති. අපි දැනුවත් කරනවා නම් අපේ දෙමව්පියන්මනේ අපි දැනුවත් කරන්න ඕනේ. අපි දෙන්න ඕනේ වැදගත්ම පණිවිඩය මොකක්ද මාධ්‍යයක් විදිහට? අද ඔබතුමිය අපිත් එක්ක මේ සම්බන්ධ වෙච්ච මේ සාකච්ඡාව වැදගත්කම අපි අවසාන වශයෙන් ප්‍රකාශ කරමු. ඔව්, වැදගත්ම පණිවිඩය තමයි දැන් මේ කාලේ ඩෙංගු රෝගය නැවත හිස ඔසවමින් පවතින නිසා දරුවාට උණක් හැදුනම දරුවාට විවේකය අවශ්‍යයි. ඒ වගේම හැකි පුළුවන් තරම් දියර වර්ග ලබා දිය යුතුයි. උණට උණද කියලා බලල පමණක් පැරසිටමොල් ලබලා දිය යුතුයි. උණට වඩා පැරසිටමොල් ලබලා දීම සුදුසු නැහැ. ඒ වගේම තමයි නියමිත මාත්‍රාවෙන් ලබලා දිය යුතුයි. උණ මැනින්න ඕන. අනිත් කාරණාව තමයි මේ NSAID කියන තද උණට දෙන බෙහෙත් ලබා දීම නුසුදුසුයි. ඊට අමතරව දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් ලේ පරීක්ෂණයක් කරගන්න අවශ්‍යයි. මම අර කලින් සඳහන් කරපු ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් ළඟම තියෙන රජ රෝහලකට දරුවව රැගෙන එන්න. ඔය කාරණා ටික දරුවව හා සම්බන්ධව වගේම වැඩිහිටි කෙනෙකුටත් මේ කාලව කවන්නේ ඔළුවේ තියාගත්තට ප්‍රශ්නයක් නැහැ මොන හැදෙන අවස්ථාවකදී. මොකද මේ බොහොමයක් ඩෙංගු හා සම්බන්ධ කාරණා අපි දරුවන් මුල් කරගෙන අද දවසේ කතා බහ කළේ. ඇයට තියෙන විශේෂඥතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන නිසාත්, ඒ වගේම දරුවන් මේ තත්ත්වයට බහදෙන වුණාම සංකූලතාවය නැති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි නිසාත්. නමුත් මේ කියපු කාරණා වැඩිහිටියන්ටත් ඩෙංගු රෝගය හා සම්බන්ධව ගත්තට පස්සේ වැදගත් කියන එක මතක් කරන්න කැමති. මේ පළමු පැය නිමා කරන්න කලින් ඔව් අවසාන වශයෙන් අපි කියමු නේද, ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව මුල් පැය 24 තුරදී කරා කියලා. ඒකෙන් එහෙම ඩෙංගු කියලා ඩෙංගු නෙමෙයි කියලා කිව්වත් ඔබ අවදානම අතහරින්න එපා. ඔබ අනිවාර්යෙන්ම ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි කියන කාරණාව තමයි අපි නැවත වතාවක් මතක් කරන්නේ. රිජ්වි ආර්ය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තිකා ප්‍රනාන්දු වෛද්‍යතුමිය තමයි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඩෙංගු රෝගය සම්බන්ධයෙන් පුංචි දරුවන් ගැන කතා කරන්න නුගසෙවන බදාද නුගසෙවනේ පළමු හෝරාව අර්ථවත් කරන්න ඔබතුමියට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සයිබෝසම් හොමිස්තුති.